හොඳ අපි එපිසෝඩ් වර්ෂන් 1 එකේ කාබ් බිස්නස් එක හදන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම සීට් එක අරගෙන ඕන. සීට් එක ඇරලා මෙතන එනවා ඇන දෙක. මේ ඇන දෙක මගේ නෑ වාහනේ පොඩක් පරණ නිසා. ඇන දෙක ගලවලා ඒක මෙහෙම ගලවලා එළියට දාලා තියලා. මම ඇලන් කීයකින් මෙන්න කාබ් එක ඇතුලේ එනවා ඇන දෙක. ඔයාලට ඒක. මේ ඇන දෙක මේක බුරුල් කරා. මේ ආකින්ගේ හොස් එකේ තව එකක් යනවා. මේ පේනවද? ඒකත් බුරුල් කරගන්න. බුරුල් කරලා පෙට්‍රල් අනිවාර්යෙන් වහන්න මතක කරගන්න නැත්නම් බටේ ගලපු ගමන් පෙට්‍රල් ටික යනවා. ඒක ස්වාමී පෙට්‍රල් බටේ මෙතනින් හරි ගලවන්න. ගලවලා මේ හොස් එක මේක ගලවන්න. ගලවලා කාබ් එකක් ගලවලා ගත්තාම මෙතන එනවා ඔයාගේ ඇක්සලරේටර් එක ඇනේ. මේක ඔයා මෙහෙට බුරුල් කරන්න 10 අතුරකින් බුරුල් කරන්න. මගේ නම් ටිකක් බුරුල් නිසා නෝමලි කරගෙනවා. ඊපස්සේ 10 අතුරේ මේක බුරුල් කරගන්න. ඕනම ඇණයක් ගොඩක් දුරට ගමන බුරුල් දකුණට තද. බුරුල් කරලා මේක පාතර කරන මේක මේවත් එක බුරුල් කරනවා. බුරුල් කරනවා ඒක වැටෙනවා. ඊට පස්සේ කේබල් එක ඉස්සරහ ගත්තා. දැන් කාබ් එක ඇති දැන් මගේ මේකේ චෝක් කේබල් එක නෑ මම ඔය චෝක් කේබල් එක අනිවාර්යෙන් මාරු වෙන්න ගලවන්න ඕනේ මෙතන තියෙනවා 12 මේකේ මේම කරකලා චෝක් කේබල් එක ගලවලා මේකත් අයින් කරන්න නේ ඒක මම මගේ අයින් කරන්න මම පස්සේ එක ගැන කියලා දෙන්නම් ඊට පස්සේ මේක උස්සලා මේක කාබ් එක ඇති දැන් මේක ඇතුලේ යට මේ පෙට්‍රල් පිරීලා දිනවා අපි ඒක නිසා මේ පෙට්‍රල් ටික මේ ඔය කාබ් එකටම ටැංකියටම අලා ගන්න බලන්න මේ මෙතන තියෙනවා මේක මොකටද තියෙන කියලා පස්සේ කියන්නම් මේකෙන් පෙරලපුවම නිකම්ම පෙට්‍රල් ටික යනවා ඔයගේ බයික් එක එෆිෂන්ට් එකේ ඔයාලා ගොඩක් අහලා දිනවා බයික් එක එකපාරට පිකප් කරද්දි ගුල් වෙනවා එකපාරට පිකප් කරද්දි පොක් පොක් කරලා සද්දයක් කරලා නවතිනවා ඒකට හේතුව තල්ලුවට ස්ටාර්ට් වෙනවා ඒකට හේතුව මෙන්න මේක මේක මෙහෙම හිර වෙනවා මේක උඩපල්ල යන්න ඕනේ ස්ලයිඩ් එක. මේක මෙන්න මෙහෙම හිර වුණාම තමයි ඒ දේ වෙන්නේ. මේක හිර වෙන්න හේතුව දැන් මම කියන්න ඊළඟට. වා මල්ලි ස්ක්‍රූප් උනේනක් කරා. උඩ මල් දෙක පැන දෙක ගලවන්න. ටිකක් තදයි. තද වැඩි නම් ඒ ෆ්ලැට් එක මම ෆ්ලැට් එක තියලා තට්ටුවක් දාලා එනේ ගලවන්න මගේ අන සවුත් නිසා. මලේ බුරුල් කරගන්න. ගුරු කරපුවාම ස්ප්‍රින් එකක් කියනවා හයි කරනකොට මේක අනිවාර්යෙන් දාන මතක් කරනවා මේක අමතක වෙන ගොඩක් අයට මේ ස්ප්‍රින් එක මේ තියෙන ස්ලයිඩ් ඩයග්‍රෑම් දැන් මේක පැත්තකින් තියලා අපි එල්ඩී ගැන කතා කරමු බයික් එකේ අර මං කිය වගේ හිර වෙන්න හේතුව මෙන්න මේක ප්ලේ නැති මේක ප්ලේ වෙන්න ඕනේ මේ පොඩක් ප්ලේ වෙන්න මේක ප්ලේ නැත්තම් මේක හිර වෙන මේක ප්ලේ වෙන්න ඕනේයි කියන එක මං දැන් ගලලා පෙන්නනවා මේක උඩ තියෙන චූටි ඇන දෙක ඒ දෙක මල් යනවා එදක ගලව ගන්න මේ ඇතුලේ තියෙන්නේ කෙටියෙන් කියන්න බැලුවට කියන්න අමාරුයි මේක සම්පූර්ණයෙන් විස්තර කරන්න උන නිසා මේ දෙක ගලවපුවම මේ චූටි යන දෙක ගලවපුවම මේ වගේ කැලක් එක මෙන්න මේ ටික තියෙන්නේ මේ ඇතුලේ මේකේ පෙට්‍රල් අපි රේස් කරනකොට තමයි මේක උඩට එනකොට තමයි පෙට්‍රල් එන්නේ මේකෙන් තමයි පෙට්‍රල් විහිරිලා එළියට එන්නේ මේක තමයි මේ මේන් ජෙට් එකට එන කූර. එතකොට මේකේ මේ කෑල්ල ගලවපුවම මෙතන තියෙනවා. මෙතන තියෙනවා ලොක් 3ක්. සමහර වෙලාවක ලොක් 5ක් තියෙනවා. මේ කූර. සාමාන්‍ය එපිසෝඩ් එකකට එන්නේ මේ වගේ අගට 3 වෙන කූරක්. මේ වගේ උල් වෙන කූරක්. සමහර වෙලාවක බයිකේ මෙච්චර උල් නැතුව ඇති. ඒකත් හේතුව බයිකේ පිකප් වෙන්න තියෙන්නේ. ඒකත් මම කියන්න. ඒක තමයි තෙල් බයිකේ පිකප් වෙන්න දේ හේතුව. ඒ කියන්නේ බයික එකපාරට ඈතට යනකොට පස්සර අදිනවා අදිනවා වගේ දැනෙනවා නම් ඒකට හේතුව මෙන්න මේ කූර හීනි මදි. අනිත් මේ කූර ඉස්සෙනවා මදි. ඒතර ඉස්සෙනකොට තමයි පෙට්‍රල් එන්නේ. මම එකවර පස්සේ මේ කැලේ පෙන්නන්න. ඒකට තමයි මේක තියෙන්නේ. එතකොට මේ කූර ප්ලේ තිබ්බේ නැත්නම් තමයි අර විදියට මේක උඩ හිර වෙන්නේ. මොනද ඒකට හේතුව? හරි මේක ප්ලේ නැති වෙන්න හදා ගන්න නම් මේ අස්ස හිර වෙන්න තියෙන්නේ. මේ ඒක නම් ලේසියෙන් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මේ වගේ මේ
මේ වොෂර් එකට අමතරව තව වොෂර් කීපයක් දාලා මෙන්න මේ ස්ප්‍රින් එක තියෙන්නේ ඒක මෙහෙම උඩ පල්ල යන. ඒක දාන්නේ නැහැ සමහර. හිර කරනවා. හිර කරපුවම මේක ප්ලේ වෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. එතකොට දැන් අර බයික් එක වේගෙන් යනකොට ගොළු වෙන ගතිය පස්සර අදින ගතිය එන්නේ මේ කූර හීනිමදි වුණාමයි මේක උස වෙනස් වුණාමයි. අනිත් දේ බයික් එක රේස් කරාට රේස් වෙන්නේ නැහැ. ඒ මේ ලඩකුත් තියෙනවා. බයික් එක රේස් කරා රේස් වෙන්නේ නැහැ. ඒ රේස් වෙන්නේ නැති හේතුව බයික් එක ස්ලෝ තියෙනවා. රේස් වෙන්නේ. හේතුව මෙන්න මේ ඩයෆ්‍රම්. මෙන්න මේකේ චූටි හිලක් තිබ්බොත් බයික් එක එක්ක මිස් කරන්න හේතුවක් නැත්නම් මේ රේස් වෙන්නේ නැති හේතුවක් මේක ඇකිලිලා තිබ්බොත් ඒත් එහෙමයි මේක හරියට සීට් වෙන්න ඕන මේකෙ මෙහෙම ගාලා උඩට හුලම් පාරක් ඇදිලා මේක උඩට ඉස්සෙන්න තමයි හදලා තියෙන්නේ වෙන්චුරියක් නෙවෙයි කාබෙක මැද තියෙන්නේ ඒක එතකොට ඒක තමයි ඒකට හේතුව දැන් ඔයාගේ බයික් එකේ තෙල් ඔයාගේ මේ 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 පීඑන් මේ පොත් මේ කෑල්ල මේ පයනු ලොක් එක උඩටම දැම්මොත් තෙල් වැහෙනවා අඩු වෙනවා තෙල් මේක පහළටම දැම්මොත් තෙල් ටිකක් ඇරෙනවා ඔය බයික් එකේ ගලවලා බලන්න මේ 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 ලොක් එක පහළ මැකේද තියෙන උඩමද තියෙන කියලා. ඔයාගේ බයික් එක මිස් කරනවා නම් හයියර් රේස් කරද්දී ඔයා මේක තව එකක් පහළට දාන මේ මගේ නම් ෆුල් දාලා දින මගේ මේ කූරට ගැළපෙන විදිහට මම ඇඩ්ජස්ට් කරන් ඉන්නවා. ඔය සමහර වෙලාවක මේ ලොක් මේ මේ වගේ කට්ට පහක් තියෙනවා. ඒ පහක් තියෙන නම් ගොඩක් හොඳයි. එකකින් එකට මාරු කර කර දාලා බලන්න. එතකොට ඔයාලා බලාගත්ත කේ ඒක වෙනද? එතකොට මේකෙන් තෙල් මේ ගන්න ඉදලා තාම තෙල් ඇරෙනවා. එතකොට ඔය මේ ගොළු වෙන ගතිය නැති වෙනවා. ඒක තමයි ඒකට විසඳුම. මේක හැබැයි ප්ලේ වෙන්නත් ඕනේ මම දැනගන්න. ඔන්න එකත් හරි මේ මේ ලොක් එක මෙහෙම අඬුවෙන් ආරම් මෙහෙම ගලවන්න පුළුවන් ඈ ගලවලා මෙහෙම ආපෝ වාට ඕන තැනට දාගන්න පුළුවන් තද කරන් දීන්නේ මේ ලොක් එක එහෙම හදලා දින්න එතකොට මේකට යටින් මේක දැම්මා ඊට පස්සේ ඔයා මේ වොෂර් එකත් මේ එකට උඩින් මේ වොෂර් එකත් දාගන්න දාලා එක මේකට දාලා මේ ස්පින් එක ඒක උඩින් මේක මේ පැත්ත මේ වලවල් තියෙන පැති දෙක උඩට බලන්න මේක හරියට මේකට දාගෙන බැලන්ස් කරලා මේ චූටි යන දෙක දෙපැත්තට දාලා මේක තද කරගන්න මේකේ කාබ් එකේ යට යන දෙයක් තියෙනවා පොඩි ඒක කරා ඔයගෙන් මුගත් කියලා දෙන්න එපෑම ඔයාර කූල කොච්චර ඇඩ්ජස්ට් කරත් ඔයාගේ බයික් එක පිකප් එක වෙනසක් වෙනවා අනිවාර්යෙන් මදි නම් පිකප් එක මෙන්න මෙතන ජෙට් එක බලන්න මේක මේ මේන් ජෙට් එක මේක සාමාන්‍ය 80 85 තමයි සයිස් එක. මේ මේ සිදුර නිකන් ඔයා පොඩ්ඩක් මේ තියාගන්න සාමාන්‍ය 60 කට්ටකට වැඩිය ලොකු සිදුර 80 85 සයිස් එක. මේ ජෙට් එක ඔයා මාරු කරන්න ඕන 80 85 70 ගණන් තියනවනේ ඒක මාරු වල කම්බි දාලා තියනවා සමහර මේකට. කම්බි අයින් කරලා දාන්න. ඒ තෙල් 40 උඩ ගන්න සාමාන්‍ය වර්ෂන් 1 එක තෙල් කරන්නේ 30 35 40 උඩරිම ඔයා පදින විදිහත් එක්ක. ඇස මේක මෙහෙම ගලවන්න ඕනේ. ඔක්කොම ක්ලීන් කරන්න ගලවලා මේකත් ගලවන්න මේ මේ සිදුරු ටික සුත්ත කරලා ලස්සන උලම් පාරක් අල්ලලා මෙදි ක්ලීන් කරා මේ ජෙට් එක මාරු කරන්න මේක අඬුවෙන් අල්ලලා මේක ෆ්ලැට් එකෙන් අල්ලගොම ගැලවෙනවා අත්තරි එතකොට බයික් එක අයිඩල් එකේ තියෙන්නේ නෝමල් ස්ටාර්ට් කරම අයිඩල් එකේ තියෙන්නේ මෙන්න මේ ජෙට් එක සමහර අයගේ මේ ජෙට් එක තියෙන ඇතුලේ මීටර ඇතුලේ තියෙන්නේ ඒ කොහොම තිබ්බත් ඒ ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ ජෙට් එක මේකට ඇතුලෙන් තමයි සමහර අය එන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මේක ගලවන්නේ ෆ්ලැට් එකකින් අල්ලවුවා දැන් ඔයා මේක ඇතුලේ තිබ්බොත් මේ වගේ චූටි ෆ්ලැට් එකක් යූස් කරන්න වෙනවා මගේ චූටි ෆ්ලැට් එකකින් මේක ගලවන්න මේක තමයි ස්ලෝ ජෙට් එක එතකොට මේ ස්ලෝ ජෙට් එක මේ තියෙන්නේ මේ ස්ලෝ ජෙට් එකකින් තමයි බයිකේ අයිඩල් එකේ තියෙන්නේ මේකේ සිදුර ලොකු වැඩි නම් ඔයාලට ඒක හොයාගන්න පුළුවන් විදිය මෙන්න මෙතන එනවා චූටි ෆ්ලැට් එක මේ දින් මේක තමයි පෙට්‍රල් එකත් එක්ක තෙල් අරිනවා නෑනේ කියන්නේ අපි එයා ස්ක්‍රූ එක මේක එයා පෙට්‍රල් ඇඩ්ජස්ට්මන්ට් ස්ක්‍රූ එක මේකෙන් තමයි පෙට්‍රල් අරිනවා නෑනේ මේක ගලවන්න මේක ගලවලා ගන්න අතට හරි නැත්නම් ඔන්න මේ තියෙන පොඩි ස්ප්‍රින් එකක් කරනවා මේ වගේ තුඩක් එනවා මේ තියෙන උල මෙන්න මේ තමයි හරීම එෆිසට් එකේ හරීම යා ස්ක්‍රූ එක මේකෙන් තමයි පෙට්‍රල් ඇඩ්ජස් වෙන්නේ මේක විකට එන්නේ එතකොට මේක උපරිම තද කරපුවාම මේකට උපරිම තද කරපුවාම වාහනේ නවතින්න ඕන මේක උපරිම තද කරපුවාම වාහනේ නවතින්නේ නැත්තම් මෙන්න මේ මේ ස්ලෝ ජෙට් එක ලොකු වැඩි මේ ස්ලෝ ජෙට් එක නම් චුට්ටක් පොඩි කරගන්න එතකොට ඔයාලට තෙල් වැඩ කරන එක පොඩ්ඩක් වෙනසක් කරගන්න පුළුවන් මේක ලොකු කියන්නේ මේක සිදුර පොඩ්ඩක් පොඩි එකක් ගන්න ඕන සයිස් කියලා නැහැ ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ මේ එනවා ඒක නවතින තරමේ රිපෙයාර් කිට් එකේ රුපියල් 1500ක් විතර වෙන්නේ එෆිසට් එකේ රිපෙයාර් කිට් එකේ මේ හැමදේම තියෙනවා ඔරිජිනල් රිපෙයාර් කිට් එකක් කරන් මේකට දාගන්න එතකොට වැඩි ෂේප්. එතකොට ඒ ප්‍රශ්න ටික ඔන්න විසඳුණා. එතකොට ඔයාලට මතකනේ මේ කූර කොච්චර ඇඩ්ජස්ට් කරත් වේගෙම අදිනම් බයික් එක ගොළු වෙනවා.
මේක බලන්න සයිස් එක 80 85 අතර ජෙට් එකක් මේකට දාගන්න. ඒක හරි. අනිත් දේ බයික් එක ඕවර්ෆ්ලෝ වෙනවාද? ඕවර්ෆ්ලෝ වෙන්න හේතුව මෙන්න මේ ෆ්ලොටර් එක මේ පෙට්‍රල් වල ඔහොම පා වෙන්න දින ෆ්ලොට් වෙන්නේ. මේක හරියට පෙට්‍රල් එජස් නැති වුණාම මේක ෆ්ලොට් වෙලා මෙන්න මෙතන නීඩල් එකක් එනවා. මෙතන නීඩල් එකක් එනවනේ ඇතුලේ මේ පේනවද ඔයාලට? ඒ නීඩල් එක වැහෙන්නේ නැතු වෙනවා. ඒකට අපි කරන්න ඕනේ පෙට්‍රල් ඕවර්ෆ්ලෝ වෙනවනම් චුට්ටක් මේ නීඩල් එක සෙට් වෙන මේ තහඩු පියන චුට්ටක් උස්සන්න උඩට. උස්සපුවාම මේක චුට්ටක් ඉස්සුණත් ඒක වැහෙනවා. අන්න ඒකෙන් තමයි පෙට්‍රල් ඕවර්ෆ්ලෝ එක එජස් වෙන්නේ. ඒක වා හරිනම් බලලා මැච් කරලා ඒක කරගන්න පුළුවන්. ඔය චුට්ට චුට්ට උසලා බලන්න, මිලිය මිලිය වගේ උසලා බලන්න. එතකොට ඕවර්ෆ්ලෝ සීන් එක හරි. ඒකට තව හේතුවක් මේකේ නීඩල් එක සවුත් වෙලාද කියලාත් ගලවලා බලන්න. මම ගලවලා පෙන්නන්නම්. ගලවලා ඉතින් මම ගන්න බලන්න. මේක තියෙනවා මේකේ. මේ නීඩල් එක ගෙවුනහමත් මේ රබර් එකක් එන්නේ. ගෙවුනහමත් ඕවර්ෆ්ලෝ වෙන්න හේතුවක්. මේකකුත් දැම්මනම් හරි. මේ උසම වගේ ගැලපෙන එකක් දාන්න. එතකොට ඒකත් හරි. හරි. ඉතින් මේකට දාලා අපි ඒක හයි කරගන්න ගියමුකෝ. මේ මොකද්ද? මේක තමයි throttle sensor එක. මේ fitted එකේ check engine bulb එකේ පත් වෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒකට හේතුව මෙන්න මේක issue එකක් ආවම තමයි check engine bulb එකේ පත්තු වෙන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලා මේක වැඩ කරත් නැතත් fitted එකේ ඒක ගොඩක් ඒවා අයින් කරලා දින්න අපි මේ sensor එක ටිකක් මිලෙන් වැඩි මේක ගන්න දියේද කියලා සැකෙකුත් තියෙනවා මේ ලංකාවේ. මේක replace කරොත් ඒකත් හරි. මේකෙන් වෙන්නේ අර CDI එකට අපි පොඩි current එකක් මේ පෙන්නුම් කරනවා. මේක වාහනේ race වෙන වේගෙත් එක්ක පොඩ්ඩක් CDI එක ඇඩ්වාන්ස් වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙන්න ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වැඩි හිතන්න එපා. වාගේ සමහරට මෙතනින් බටයක් ඇති. මේ තියෙන්නේ මොකටද දන්නවද? බයික් එක පෙරළුණොත් ඒ මාදිසියවත් බයික් එකේ පෙරළුණාම කාබ් එකේ තියෙන පෙට්‍රල් ටික එන්ජින් එකට යන්නේ නැති වෙන්න වාහනේ පෙරළුණ ගමන් පෙට්‍රල් යන්න තමයි මේ බටේ තියෙන්නේ. මේකේ පොඩි බටයක් එක්ක තියෙන්නේ. මේකේ තියෙන අන්න ඒ හේතුවට. එතකොට විශේෂම කරුණු ටික බයික් එකේ හරි වෙන ඕනම දෙයකට ඔයාලා කතා කරන්න මට ඕන දෙයක් මම කියන්නම්. මේ හැම සිතුරකටම හුලං අඳලා හොන්දට ක්ලීන් කරගන්නට WD-40 තියෙන්නේ. කැප් ක්ලීනර් එකක් අරන් හොන්දට මේවා ක්ලීන් කරලා මේ හැම පාත් එකක්ම මේ ඇතුලේ චූටි චූටි පාත් තියෙනවා. මේක මම අරලා හොන්දට සුද්ධ කරලා මේ ඔක්කොම මේවා කරලා. එතකොට ඒකත් හරි. එතකොට මේ චෝක් කේබල් එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලගේ බලන්න ගලවලා හරියට තියෙනවද කියලා චෝක් එක. ඒකත් ඔය ගලවන වෙලාවේ මේ චෝක් එක ගලවනකොට මේක ඇතුලේ තියෙන්න ඕනේ මේ වගේ නීඩල් එකක් වගේ එකක් තියෙනවා. මේක එන්නේ කේබල් එකක් එක්ක මේ මයික ඇදලා නිසා. අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ. මේක තිබ්බ නැත්නම් බයික් එකේ තෙල් වැඩ කරන්නේ නැහැ. මේක ක්ලෝස් වෙලාම තියෙන්න ඕනේ. මේක එළියට ඇදෙද්දි තමයි මේ උදේට කෝල්ඩ් ස්ටාර්ට් එකේදී බයික් එක ස්ටාර්ට් වෙන්න ලේසි වෙන තමයි මේ චෝක් එක තියෙන්නේ. කාබ් ඒවා. මේක එළියට ඇදෙද්දි තමයි හුලඟක් අමතර හුලඟක් එක්ක බයික් එකට මේ ස්ටාර්ට් එකට උදව්වක් වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ නීඩල් එක තියෙන්නම ඕනේ. දැන් ඔයාලා මේක සම්පූර්ණයෙන් හයි කරලා ඉවර වුණාම බයික් එකේ නියුඩ කෑලි ඔක්කොම ෆික්ස් කරපුවාම පස්සේ මෙන්න මේ ස්ක්‍රූ එකත් මේකට දාන ඕනේ අපි. මෙන්න මේ ස්ක්‍රූ එකෙන් තමයි පෙට්‍රල් එජස් වෙන්නේ. ඔයාගේ බයික් එක දැන් normal idle එකේ තියෙනවා. මේක පහල මෙහෙම තියෙනවා. මේක පොඩ්ඩක් රේස් කරලා මේ යන්නේ තද කරන්න. තද කරගමන් බයික් එක නවතිනවා. පොඩ රේස් එක අඩු වෙනවා. ඊට පස්සේ ආපහු ඔයාගේ එළියට කරකන්න රේස් එක වැඩි වෙන තැනට එනවා. කරකලා වැඩිම තැනදී නවත්තලා මේක පහතර කරලා මේකේ රේස් එක නෝමල් තත්ත්වයට ගන්න. එතකොට ඔයාගේ බයික් එක ටියුන්. ඒකේ තමයි ටියුන් අප් එක කියන්නේ. ඒක අපි හරියටම ටියුන් කරගන්න විදිය තමයි ඒක. මේ ඇනින් තමයි ටියුන් වෙන්නේ. මේක වැහුවොත් තෙල් වැහෙනවා. මේක සම්පූර්ණයෙන්ම ඔබ නවතිනවා. මේක ගානකට ඇඩ්ජස්ට් කරගන්න. එතකොට ඒකත් වැඩේ හරි. ඒකර බයික් එකේ වැඩේ ඉවරයි. ඔයාලා බලන්න අවුලක් තියෙනවා නම් මට ඕන ඔයාලා කාය. මම නම්බර් එකක් යටින් දාන්නම්. ඔයාලා කෝල් එකක් දීලා ආන්න මම උදව් කරන්න. ගලවන වෙලාවට හරි. Thank you.